නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි අංගුත්තර නිකායේ දේශනයක් ඉගෙන ගන්නෙ අපගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් තරහත් සම්බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් පිළිබඳව වදාළ දෙසුමක් අංගුත්තර නිකායේ තිබෙනවා. මේ දේශනාවේ නම පඨම නාථකරණ සූත්‍රය. පඨම නාථකරණ සූත්‍රය. නාථ කියලා කියන්නේ පිහිට, පිළිසරණ කියන එක තමයි නාථ කියන්නේ. අනාථ කියන්නේ පිහිටක් පිළිසරණක් නැහැ කියන එක. ඉතින් මේ පිහිට පිළිසරණ ඇති කරන්නා වූ දේ ගැන වදාළ පළමුවෙනි දෙසුම පඨම නාථකරණ සූත්‍රය. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ඇතිවෙන යම් යම් කරදර, කම්කටොළු, අර්බුද, ප්‍රශ්න, අභියස අපට හිතෙන්න පුළුවනි, අපට පිහිටක් නැද්ද? අපට පිළිසරණක් නැද්ද? අපට මුකුත් නැද්ද යහපතක් උදා කරගන්න ක්‍රමයක්? අපට කවුරුත් නැද්ද උදව් කරන්න? ඔය වගේ අදහස් අපේ හිතවලට එන අවස්ථා නැද්ද? තියෙනවා. සමහරු කියනවා මේ වර්තමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් රහතන් වහන්සේලා අත්දැක ගන්න නෑ, ඒ නිසා දැන් අපි අනාථයි, නාවිකයෙක් නැති නෞකාවක් වගේ කියලා. නමුත් මේ නාථකරණ සූත්‍රයේ කියවනකට ඔබට තේරෙවි අපි අනාථ නැත. අපිට සනාථ පිළිසරණ සහිත බවක්, පිහිට සහිත බවක් මේ ගෞතම බුදු සසුනෙන් ලබා ගන්නට පුළුවන් කියන කාරණේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ බලන්න අපට කොයිතරම් පැහැදිලිව මේ කාරණේ කියා දෙනවද කියලා උන්වහන්සේ මේ දේශනේ පටන් ගන්නේ මේ විදියටයි. සනාථා භික්කවේ විහරත, මහණෙනි පිළිසරණ සහිතව වාසය කරන්න. කොහොමද වාසය කරන්න කිව්වේ? පිළිසරණ සහිතවයි. මා අනාථා, මා කියන්නේ එපා කියන එක. එතකොට මා අනාථා, ඒ කියන්නේ අනාථයෙක් වගේ ඉන්න එපා, අනාථ වෙලා ඉන්න එපා, සනාථ වෙලා ඉන්න, පිළිසරණ ඇතුව ඉන්න. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති, මහණෙනි මේ අනාථ වෙච්ච එක්කෙනා දුකින් වාසය කරනවා.
අනාථ වෙච්චෙක්කෙනා දුකින් වාසය කරනවා නම් සනාථ වෙච්චෙක්කෙනා සැපින් වාසය කරනවා. එහෙනම් අපිට පේනවා බෞද්ධ ජනතාව අතර යමෙක් දුකින් වාසය කරනවා නම් එයා අනාථ වෙච්ච කෙනෙක්. එයා සනාථ වෙච්ච කෙනෙක් නෙවෙයි. සනාථ ඒ කියන්නේ නාථ කරන ධර්මයන් එයා තුල තියෙනවා නම් කිසි දවසක අනාථ වෙන්නේ නැහැ. දැන් මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අපිට මේ රැකවරණේ සලසන්නේ ධර්මයේ තුලමයි. රැකවරණේ සලසන්නේ ධර්මයේ තුලමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පළමු වෙන්නේ නාථ කරන ධර්මය. මොකද්ද මේ පළමු වෙන්නේ? රැකවරණේ සලසන්නා වූ පිළිසරණ ඇති කර දෙන ධර්මය. සීලවා හෝති. සිල්වත් වීම. මේක භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් දේශනා කළා තිබෙන්නේ පාතිමොක්ක සංවර සංවුතු විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. පාතිමොක්ක සංවර සංවරු ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරනවලු. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මොකද්ද? අහලා තියෙනවද? ඔව්. පාමොක් ප්‍රාතිමොක්ක කියලා කියන්නේ මූලිකවම පිහිට ආධාර පිණිස පවතින සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට තව වචනයක් තියෙනවා. ආදි බ්‍රහ්මචර්යයක සීලය. මොකද්ද ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට කියන්නේ? ආදි බ්‍රහ්මචර්යයක සීලය. බ්‍රහ්මචර්ය කියන්නේ නිවනට කියන නමක්. ආදි කියන්නේ මුල් වෙන. එතකොට කොහොමද දෙන්නේ? නිවනට මුල් වෙන සීලය. එතකොට ආදි බ්‍රහ්මචාරීක සීලය. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගිහි පිරිසගේ නිවනට මුල් වෙන සීලය තමයි ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්න ඕන, සොරකමෙන් වෙන් වෙලා ඉන්න ඕන, වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා ඉන්න ඕන, බොරු කීමෙන් වෙන් වෙලා ඉන්න ඕන, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙලා සිටින්න ඕන. සාමාන්‍ය ජීවිතයේදී ඒක යාට උපකාර වෙනවා. ඊට පස්සේ ගිහි කෙනා රහතන් වහන්සේලා අනුගමනය කරමින් උපෝසත සීලයන්හි හික්මෙන්නට ඕන. පැවිදි කෙනා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේදී එයා ආරක්ෂා කරන්න තියෙනවා පිරිසිදු බ්‍රහ්මචාරී බව. බඹසර කිලුටුනොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙ බිඳිනවා. බුදුරජාණන් වහන්සේක පෙන්වා දෙන්නේ මේ තල් ගහක කරටිය කැඩුනා වගේ කියනවා. තල් ගහක කරටිය කැඩුනොත් මොකද වෙන්නේ? කිසි දවසක ඒක හැදෙන්නේ නැහැ. ඉතින් භික්ෂුවක් පරාජිකා වුණොත් බඹසර කිලුටු වීමෙන් එයාට ඒ ස්වරූපෙන් ඉඳගෙන කිසි දවසක නිවන් අවබෝධ කරන්න බෑ. මොකද හේතුව පරාජිකාපත්තියකට පත් වෙච්ච ගමන් ගිහියෙකුටත් වඩා පහළට වැටෙනවා. එතනදී ගිහියා ශ්‍රේෂ්ඨයි, තිසරණ පන්සිල් තියෙන ගිහි කෙනා ශ්‍රේෂ්ඨයි. මොකද අරයට තිසරණෙත් නැහැ, සීලෙත් නැහැ. එතකොට ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙ බිඳිනවා සොරකමින්. සොරකම ගැන පෙන්වා දෙනවා ඒ දඬුවම් ලැබිය යුතු ආකාරයේ, රටින් පිටමං කළ යුතු ආකාරයේ, සොරෙක් කියලා ප්‍රබල ලෙස චෝදනා කරන්න පුළුවන් ආකාරයේ සොරකමකට සම්බන්ධ වුණොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙ බිඳිනවා. බිඳිච්ච ගමන් මහානකමින් චුත වෙනවා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? පරාජිකා වෙනවා කියලා. ඊළඟට මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වුණොත් උපන් මිනිස් කලලේ ඉඳලා අවසානයේ මරණදී සිටින මිනිසයා දක්වා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වුණොත් පරාජිකා වෙනවා. මහානකම නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක එක උපමාවලින් පෙන්වනවා. මහණෙනි ලොකු ගලක් දෙකට කැඩුනහම ආයෙත් තිබෙච්ච විදිහට ඒ ගල හදන්න පුළුවන්ද කියලා.
ඒ වගේ වළඳක් කුඩු වුණාම ආයි පැරණි විදිහට ඒක හදන්න පුළුවන්ද කියලා. ඒ වගේ කියන මේ පරාජිකා වුණාම ඊළඟට තියෙන මේ මාර්ගඵල නොලබා ධ්‍යාන අභිඥා මාර්ගඵල තියෙනවා කියලා පෙනී හිටීම. බොරුවට පෙනී හිටීමෙනුත් පරාජිකා වෙනවා. ඊළඟට තියෙනවා දැන් ඔය කියේ ප්‍රධාන ශික්ෂාපද හතරයි. ඒවට කියන්නේ සතර පරාජිකා. ඒන් එකකටපත් වෙච්ච ගමන් එයා භික්ෂුවක් නෙවෙයි. එයා ඊට පස්සේ භික්ෂුව කවුරු හරි කෙනෙක් ඒ වගේ එකකට සම්බන්ධ වුණොත් තෙවල ඉඳලා එයාට තියෙන්නේ මේ වස්ත්‍රය විතරයි යන්නේ. තිසරණිත් නැහැ, සීලුත් නැහැ. ඊට පස්සේ එයා එකකින් පිරිසිදුුනේ නැත්තම් යථාබත නික්ඛිත්තු එවන් නිරේ. ඔස්වාත බාගත්තු බර බිම තබන්නේ යම් ආකාරයෙන් දී වගේ නිරේ උපදිනවා. එතකොට එයින් වැළකී සිටින්නේ අර තියෙන්න ඕන හිරියොතක්. දැන් මේ සීලේ සම්පූර්ණයෙන් තියෙන හිරියොතක් මත ලැජ්ජා බය ලැජ්ජා. ඒ කියන්නේ පව් කරන්න ලැජ්ජාව තියෙන්න ඕනේ, විපාකයට බය තියෙන්න ඕනේ. ඇයි මේ අපා යන දේවල් මං අම්මෝ මට නම් කරන්න බෑ කියලා එයාට තියෙන්න ඕනේ. දැන් ගිහි කෙනෙකුටත් තියෙන්න ඕනේ ඒක. පැවිදි කෙනෙකුටත් තියෙන්න ඕනේ. එතකොට සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සංවරයෙන් වාසය කරනකොට එතකොට ප්‍රධාන ශික්ෂාපද හතරක් තියෙනවා. ඊළඟට තව තියෙනවා ඒහා සමාන බරපතල නැතත් බරපතල ශික්ෂාපද 13ක්. ඒ ශික්ෂා පදයක් බිඳුනොත් කැඩුනොත් ඒකට අදාළ සංඝයා සංඝ බුදුරජාණන් වහන්සේ සම්මත කළ තියෙන යම් යම් ක්‍රම තියෙනවා ඒ ආයතී සංවරේ පිහිටන්න. ඒ විදිහට ඒ පිළිවෙත් පුරලා සංවර භාවයට පත් වෙන්න පිරිසිදු වෙන්න පුළුවන්. ඒවට කියන්නේ සංඝාදිශේෂ කියලා. සංඝයා ඉදිරි යටහත් පහත්කම් දක්වලා සංඝයාගෙන් අවසර අරගෙන ඒ ආයමත් පිරිවෙස් මානත් ආදී පුරලා පිරිසිදු සංඝයා විසින් ආයතියව සංඝයාට ඇතුල් කරගන්නවා. ඒවට කියන්නේ ඒ ආපත් වලට මොනවද කියන්නේ? සංඝාදිශේෂ. ඒතකොට පරාජිකා සංඝාසීස බරපතල ආපත්‍ති. තව තියෙනවා ආපත්‍ති, ඒ තමයි නිස්සග්ගී පාචිත්‍ය කියලා. ඒ කියන්නේ සමහර වැරදි තියෙන ඒවා ඒවා නිදහස් වෙන්න තියෙන්නේ ඒවා අතහැරීමෙන්. දැන් අපි ගත්තොත් මුදල් පරිහරණය අපි ගමු. පිරිසිදු උපසම්පදාවක් තියෙන භික්ෂුවක් මුදල් පරිහරණය කරන මොහොතක් පාසා නිසග්ගිය පාචිත්‍ය ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒකෙන් පිරිසිදු වෙන්න බෑ යාට. ඒක අත්හැරින්න නැතුව. ඒක අතහැරලා ඒ ආපත්‍ය දේශනා කළාම පිරිසිදු වෙනවා. මේ වගේ තියෙනවා මේ ඒ නිස්සග්ගේ පාචිත. ඒ බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ හැම එකකෙම වළක්වලා තියෙන්නේ පැවිදි වෙච්ච එක්කෙනා ධර්මයෙන් පිට යන එකයි වළක්වලා තියෙන්නේ ශික්ෂාපදවලින්. එතකොට මේ නිස්සග්ගේ පාචිත්‍ය 30ක් තියෙනවා. ඊළඟට තව තියෙනවා පචිති කියලා, සාමාන්‍යයෙන් ඒත් වැරදි 92ක් තියෙනවා. ඊළඟට තියෙනවා පාටදේශිනී 4ක් තියෙනවා. අනියත 2ක් තියෙනවා. සීඛියා 75ක් තියෙනවා. ඒ ශික්ෂාපද 220ක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ. ඊළඟට මේ අර්බුද හට ගත්තාම අර්බුදයට පාලියෙන් කියන වචනේ අධිකරණය. අධිකරණ සමත. අධිකරණ සමත කියන්නේ අර්බුද සංසිඳ වීමේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ක්‍රම 7ක්. ඒකට කියනවා සප්ත අධිකරණ කියලා. දැන් ඔය අපේ රටේ ඒ අධිකරණ කියන වචනේ පාවිච්චි වෙන්නේ ගොඩාක් විට අර්ථ නොදැනයි. නියමෝචනේ වෙන්න ඕනේ. දැන් අපි අධිකරණ ශාලාව අධිකරණේ කියනෝනේ. ඒකේ තේරුම අර්බුදයේ අර්බුද ශාලාව කියන එක. ඒක නියම වචනේ ඉන්න ඕනේ. ඒක නෙමෙයි. අධිකරණ සමත ශාලාව. අධිකරණ සමතය. එහෙනම් දැන් අපේ රටේ සමහර රාජ්‍යවල නායක හාමුදුරුවන්ට නායකම් දෙනවා අධිකරණ නායක. අර්බුද උපදවන්නාගේ නායක. ඒ වචනේ වෙන්න ඕනේ එහෙම නෙමෙයි. කොහොමද වෙන්න ඕනේ? අධිකරණ සමත නායක. ඔව්. එතකොට නියම අර්ථය තියෙන්නේ. දමල්ල අර්ථය දන්නේ නැතුව අපේ රටේ වචන පාවිච්චි වෙන හැටි. මහා අධිකරණය කියන විශාල අර්බුදය කියන එක. මහා අධිකරණ සමතේ වෙන්න ඕනේ. එතකොට ඒක නියම අර්ථය තියෙන්නේ. එතකොට ඒ අධිකරණ සමත හතක් තියෙනවා. එතකොට ශික්ෂාපද 227යි. මේ ශික්ෂාපද 227 ආසාර
සංවර කරන අතරේ පාතිමොක්ක සංවර සංවුතෝ විහෙරති ප්‍රාතිමොක්ක ශික්ෂාපදින් සංවර වෙලා වාසය කරලා ආචාර ගෝචර සම්පන්නෝ. තව තියෙනවා ශික්ෂාපද. එවට කියන්නේ ආභි සමාචාරික ශික්ෂා කියලා. ඒ කියන්නේ ආචාරගෝ ඇවැත් සාමාන්‍යයෙන් ආචාර ඇවුතුම් පැවුතුම් යහපත් වීමට උපකාර වෙන ශික්ෂාපද. එවෙන් යුක්තු වාසය කරනකට කොහොමද ආයක දිනු කරන්න තියෙන්නේ? අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. ඒ කිව්වේ අනුමාත්‍ර වරදිත් බිය දකිමින් සික්ඛති සික්ඛාපදේසු ශික්ෂාපදයන් නිහික්මෙනෝ. ඒකයි සීලවා කියන එකේ තේරුම. සාමාන්‍යයෙන් කෙනෙකුට මේ එළෝළු බතු වළඳනවා දැකලා ආසිල්වත් කෙනෙක් ආසිල්වත් කෙනෙක් කියලා ලෝකෙට පෙන්වුවට දැන් දැක්කනේ ශික්ෂාපද ටික. මේ ශික්ෂාපද දැනගන්න කම්ම සිල්වත් කෙනා හොයන්න බෑ. දැන් බැරිද එළෝළු බතු කමින් ওই ශික්ෂාපද ටික කඩන්න? දැක්කනේ එතකොට එළෝළු බතු හුවා දක්වන්න පුළුවන් දුසිල් කෙනා මගේ සීලය මේකයි කියලා. දැන් මම මේකයි මහමෙ වුණා මේ ප්‍රතිපත්තියෙන් බැහැර වුණේ මේ යථාර්ථයේ ඉදිරියේ. නමුත් මුලදී වුණත් සමහරු මේකට අකමැති වුණා දොස් කිව්වා. නමුත් ශික්ෂාපද ගැන දන්නේ අපිනේ. එතකොට ශික්ෂාපද තමයි මේ පෙන්නේ. දැක්කද මේ මූල පැවිදිකුගේ පැවිදි සිල්වත් වෙන්නේ මොන මොන ශික්ෂාපද වලින්ද කියලා? Brahmachari වීමෙන් පළවෙනි ශික්ෂාපදේ. සොරකමට හසු නොවීමෙන් දෙවෙනි ශික්ෂාපදේ. මිනිස්සු ඝාතනයකට හසු නොවීමෙන් තුන්වෙනි ශික්ෂාපදී. තමා තුල නැති දහයක් තියෙනවා. දහයක් තියෙනවා. ඒ දහයේ තියෙනවා සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදිකාම සේවනයෙන්, Brahmachari ජීවිතය, අබ්‍රහ්මචාරී ජීවිතෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මද්‍රය පානය කිරීමෙන් වැළකීම. මේ පහෙන් එකක් හරි කැඩුනොත් සාමනිර සීලිය නැති වෙනවා. එතකොට එකපාරට එයා ඊට අදාළව සංඝයාට දැනුම් දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේලා ඊට අදාළ සමහරව තියෙනවා දඬුවම් දීලා වැලි දඬුවම් ඔයවත් පිළිත් කරන්න දීලා ඊට පස්සේ ඒ ශික්ෂාපදේ හික්මන්න ඕනේ. ඇතන් ඒවා තියෙනවා. එයා අවවාදයට අහන්න නැත්තම් බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්වා දෙනවා. එයා බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා නම්, ධර්මයට අගෞරව කරනවා නම්, සංඝයාට අගෞරව කරනවා නම්, එතකොට තවත් වැරදි කීපයක් තියෙනවා. ඒවා කරනවා නම් යව සිවුරු අරවල යවන්න කියනවා. ඒ මොකද හේතුව? එයා සිටීමෙන් එයා තුළට සිද්ධ වෙන හානිය පිටත් කළාට පස්සේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි. සමහර ආපත්‍ය තියෙන ඒවට දඬුවම් දීලා ආයෙ සීල් සමාදන් කරවන්න ඕන. ඉතින් මේ වගේ මේ මේ ශාසනයේ හික්මීමේ නිවන් මාගේ හික්ම වෙන්නයි මේවා තියෙන්නේ. එතකොට ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට ශික්ෂාපද කැඩෙනවා. කැඩුනා මේ ගිහි කෙනා ශික්ෂාපද සමාදන් වුනේ නැත්තම් එයා දුศีල කෙනෙක්. දැන් ගිහි කෙනෙක් තිසරණයේ පිහිටලා පංචශීල් සමාදන් වෙලා මත්යෙන් බීප ගමන් එයාගේ පංචශීලය කැඩෙනවා. එයා එතකොට ආයමත් මේ ශික්ෂාපද ආරක්ෂා කරන්න ඕනේ, එයින් වෙන් වෙන්න ඕනේ. ඒක කරන්න හොඳ නැහැ. ඉතින් ගිහි කෙනත් බොරු කීමෙන් වළකින්න ඕනේ. වැරදි කාම සේවනේ මේ ශික්ෂාපද කැඩෙනවා. සමාදන් වූ ශික්ෂාපද කැඩුනහම එයාට පව් රැස් වෙනවා. එතකොට පව් රැස් නොවි පිරිසිදු සීලයක හික්මෙන්න ඕනේ. ඒක මොකද්ද? පළවෙන්නේ නාත කරන ධර්මයයි. මනාකොට ශික්ෂාපද ආරක්ෂා කිරීම තමන් පිළිසරණ ඇති කරගන්නා වූ පළවෙනි කාරණයයි. බලන්න කොච්චර පැහැදිලිද කියලා මේ ධර්මයේ. දැන් බාහිර ලෝකයෙන් පිළිසරණ ඉල්ලීමත් මේකේ තියෙන්නේ. දැන් බලන්න කොච්චර වෙනස්ද කියලා. තමන් මේ ශික්ෂාපද මනාකොට ආරක්ෂා කිරීමෙන් ඒ පිළිසරණ ඇති කරගන්නේ. ඒක පළවෙනි නාත කරන ධර්මයයි. මේක කියන එකට ඔබට තේරෙනවා ඇති ලංකාවේ කී දෙනෙකුට ලංකාව අනාතද නාතද කියලා. ඔව්, මේ සිල්පදේ විස්තර කරද්දි තේරෙනවා ඇති. එතකොට
මේවෙන් තමයි බුදු සසුන රකින්න තියෙන්නේ. එන කිසිම දෙයකින් බුදු සසුන රකින්න නම් බෑ. මොකද බුදු සසුන රකින්න ගන්න සෑම බාහිර දෙයක්ම බලාගෙන ඉඳිදී පුස්ස බින්ද වගේ නැතු යනවා. ඒ මොකද හේතුව? සසුනේන් බුදු සසුනේ පෙන්නා දෙනවා මේ ආරක්ෂක පීවරවල්. දැන් මේ පඨම නාත කරන සූත්‍රය ඒකට හොඳම සාධකයක්. මේක තමයි නියම බුදු සසුන රකීමේ නියම ව්‍යවස්ථාව මේ තියෙන්නේ. මේ පළවෙනි එක තමයි සිල්වත් වීම. හිරියොතබ් දෙකින් යුතුව අනුමාත වර්ධී බය දකිමින් වාසය කිරීම. දෙවෙනි එක බහුසුතු හෝති සුත ධරු සුත සම්නිච්චයෝ. එයා බහුශ්‍රුතයි සුත ධරයි. ඒ කියන්නේ ඇසුදී ඔව් බහුසුත කියන්නේ බොහෝ ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. සුත ධරයි කියන්නේ ඒ ශ්‍රවණය කර ධර්මය දරාගෙන ඉන්නවා. සුත සම්නිච්චයෝ සම්නිච්චය කියන්නේ රැස් කරනවා. ශ්‍රවණය කරපු දහම් කරුණු රැස් කර ගන්නවා. සුත සම්නිච්චයෝ මොකද්ද? යේතේ ධම්මා ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තා සබ්බ්‍යංජන කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යං අවිවදಂತಿ තථා රූපස ධම්මා. ආදි කල්යාණ වූ ආදි කිවි මුල ආරම්භය පටන් ගැනීම යහපත් වූ සුන්දර වූ මධ්‍යේ කල්යාණං මැද කල්යාණ වූ පරියෝසాన කල්යාණං අවසානයේ කල්යාණ මුලමෙදාග ඔව් ඒකෙනෙ කෙනෙකුට මනාකොට ගැළපිලා යනවා. එකකවත් නපුරක් නැහැ බුද්ධ දේශනාවල. සාත්තා කිව්වේ අර්ථ සහිතයි. සබ්බ්‍යංජනා කිව්වේ පැහැදිලි වචන වලින් යුක්තයි. පැහැදිලි ප්‍රකාශන වලින් යුක්තයි. කේවල පරිපූර්ණං කිව්වේ ඔව් කේවල පරිපූර්ණං. පරිපූර්ණං කියන්නේ පිරිපුන්. කේවල පරිපූර්ණං කියන්නේ මුළුමනින්ම පිරිපුන්. කිසිසේත්ම අඩුවක් නැති. මුළුමනින්ම පිරිපුන්. පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් පිරිසිදු නිවන් මඟ. ඔන්න ධර්මය විස්තර වෙන්නේ. නිවන් මඟ පවසනවාද ඉබඳු වූ ධර්මය. ඒක තමයි බොහෝ අහලා තියෙන්න ඕන. එතකොට බහුසුතා බොහෝ අහලා ඊළඟට මොකද යා කරන්නේ? දතා දරාගෙන ඉන්නවා. ඊළඟට වචසා පරිචිතා වචනෙන් පිරිවහනවා. මනසානුපෙක්ඛිතා ඔව් මනසින් ඔව් අනුපේක්ෂණය කළා තියෙනවා කියන්නේ නුවණින් විමස විමසා තේරුම් ගන්න බලනවා. දිට්ඨියා සුප්පටි විද්දා පැහැදිලිව තේරුම් ගන්නවා. ඒක තමයි කරන්නේ. එතකොට ඔබට මතක ඇති ගිය පොහොවේ දවසේ මා ධර්ම දේශනාවක් කළා පටිච්ච සමුප්පාදි සංස්කාර ගැන. සංකාර කියන වචනේ පැහැදිලිව තේරුම් ගත්තු නැති අය හරියට අවුල් හදා ගන්නවා. හරියට අවුල් හදා ගන්නවා. අවිජ්ජා පත්‍ය සංකාර කියලා පටිච්ච සමුප්පාදි විස්තර වෙන කාරණය තේරුම් නොගෙන ඒකට ඒකේ දේශනාවේ තියෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඒක ගන්න නැතුව ඒගොල්ලෝ ගන්නවා ඒකට පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනින්ජාපි සංකාර. ගත්තු ගමන් ඒක දාන්න වෙනවා අතීතෙට. එතකොට විඥානේ එන්නේ ප්‍රතිසන්දි විඥානේ හැටියට ගන්න තියෙන්නේ. ඉස්සරින් ඉඳලා වෙච්ච වැරද්දක් ඒක. අන්තිමනේ පටිච්චසමුප්පාදි 20ට බෙදන්න වුණා. 12 ආකාරයෙන් තේරු ගන්න බැරුව ගියා. ඊරෝසි පැටලුණා. පැටලිල්ලම හරියි කියලා හිතාගත්තා. ඉතින් එහෙම පොතුත් ලියනවා. ඊට පස්සේ මේ අන්තිමේදී මොකද වෙන්නේ? පටිච්චසමුප්පාදි අවබෝධ කරගන්න බෑ. විෂයාකාරයකට පටිච්චසමුප්පාදි හදන්නේ නැතුව. අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි. වර්තමාන හේතු පහයි අනාගත ඵල පහයි කියලා අතීතයේට අනාගතයට වර්තමානයට පහ පහ පහේ කොටස් හතරක් හදන්න උනා. ඔන්න පටිච්චසමුප්පාදයේ සංඛාර අවබෝධ කරගත්තේ නැති නිසා වෙච්ච අරුබුදේ. විසිද්ධි මාර්ගයේ මේක වෙලා තියෙනවා. බුද්ධ දේශනා බැලුවාම එහෙම මේ අතීතයට පහක් දාන්න කියලා හෝ වර්තමානට පහක් ගන්න කියලා හෝ වර්තමානයේ පහක් අනාගත පහකට දාන්න කියලා මොකුත් නැහැ. බුද්ධ දේශනාවේ ඥානවත් සූත්‍රය වගේ ඒවා හොඳ සිහිනුවණින් බලනකොට පේනවා. වර්තමානයේ විස්තර කරලා තින්නේ කොහොමද? ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං. ඉපදීම නිසා ජරා මරණ තියෙන කියලා ඥානයක් තියෙනවා.
ඊළඟට තියෙනවා බහපච්චා ජාතිති ඥානං. ඔව්. කර්ම සකස් වීම නිසා ඉපදෙනවා කියන ඥානයක් තියෙනවා. උපාදාන පච්චා භෞති ඥානං. උපාදාන නිසා භවය හට ගන්නවා කියලා ඥානයක් තියෙනවා. කියලා පටිසම්පාදේ විස්තර කරනවා. ඊට පස්සේ අතීතය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද? අතීතම්පි අද්ධානං. අතීත කාලයේදී ජාතිපච්චා ජරා මරණ. අතීත කාලයේදී භවපච්චා ජාති. අතීත කාලයේදී උපාදාන පච්චා භව. අතීත කාලයේදී තණ්හා පච්චා උපාදානං. අතීත කාලයේදී වේදනා පච්චා තණ්හා. අතීත කාලයේදී පස්ස පච්චා වේදනා. අතීත කාලයේදී සලායතන පච්චා පස්සු. අතීත කාලයේදී නාම රූප පච්චා සලායතන. අතීත කාලයේදී විඥාන පච්චා නාම රූපං. අතීත කාලයේදී සංඛාර පච්චා විඥානං. අතීත කාලයේදී අවිජ්ජා පච්චා සංඛාරා. එතන අතීතයට 12 ආකාර ප්‍රතිසම්පාදේ. වර්තමානට 12 ආකාර ප්‍රතිසම්පාදේ. අනාගතම් පියද්දානං කියලා අනාගත කාලයට 12 ආකාර ප්‍රතිසම්පාදේ. මම මේ සූත්‍ර කිව්වදි කල්පනා කළා මේ අපි 20ක් පටලවාගෙන තියෙන්නේ මේ මොකද? බුද්ධ දේශනාවලින් පෙරුණේ මේ පටලවාගෙන තියෙන සංඛාර කියන වචනෙටයි. සංඛාර හේ පැටලෙනවා. පැටලි පැටලි යනවා. එක්කෙනෙක් කියවම සංඛාර මේකයි කියලා ඒකට පැටලෙනවා. ඊළඟ එක්කෙනා කියවම නෑ ඕකනේ මේ සංඛාර මේකයි කියලා ඒකට පැටලෙනවා. ඊළඟ එක්කෙනා කියවම නෑ ඕකනේ මේ සංඛාර මේකයි කියලා ඒකට පැටලෙනවා. ඇයි? තමන්ට පිහිටි ශ්‍රද්ධාවක් නෑ. තමන් ශ්‍රද්ධාවේ පිහිටලා නෑ. ඇයි? බහුශෘත නෑ. අන්න දැක්කන්න. බහුශෘත නම් පටලවන්න බැහැනේ කාටවත් එහෙම. හොඳට බුද්ධ දේශනා බැලුවම තේරෙනවා නෑ නෑ නෑ. එහෙම පටලෙන්න කිසි හේතුවක් නෑ. බුද්ධ දේශනාවේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එතකොට ඒක බැලුවට පස්සේ තේරෙනව නෑ. එහෙනම් අර පුඤ්ඤාභිසංකාරා පුඤ්ඤාභිසංකාරාණ සාකාර ආයිත් වෙන්නේ ඔව් ඉපදීමට ප්‍රත්‍ය වෙන්නයි. භවපච්චා ජාති. ඉතා පැහැදිලි. පංචපාදානස්කන්ධේ වෙනම බලන්න ඕනේ ඒක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන පංචපාදානස්කන්ධය බැලීමේදී කොහොමද? ස්පර්ශේ ප්‍රත්‍යින් සංස්කාර. ඔව්. එතකොට ස්පර්ශේ ප්‍රත්‍යින් සංඥා. ස්පර්ශේ ප්‍රත්‍යින් වේද. ඒ විදිහට බලන්න කියලා. ඇයි ඒ? සංකිට්ඨේන සංකිට්ඨේන ඒක අමතක වෙනවා කට්ටියට. සංකිට්ඨේන කියන්නේ මොකද්ද? හකුලුවා කීම. හකුලුවා කීම තමයි පංච උපාදානස්කන්ධය. හකුලුවා කීමයි විස්තර කිරීමයි පටලව ගන්නවා ඊට පස්සේ. ඒක දෙආකාරයකින් බලන්න ඕනේ කියලා තේරුම් ගන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකේ සංස්කාර කියන්නේ චේතනාකාය කියලා විස්තර කරලා තියෙන එක පටලව ගන්නවා. ඒ චේතනාකාය කියන එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ විපාක පිණිස කර්ම සකස් වීමට. භවෙ වෙන්නේ තැන් තැන් ඒක එන්නේ. ඉතින් අනිතක ඒකේ පංච පාදානස්කන්ධයට වෙනම විස්තර කරන විඥානයේ බීජයක් වගේ රූප වේදනා සංඥා සංකාර පොළොව වගේ තණ්හා වතර වගේ ඒක වෙනම විස්තරයක් යනවා. එතකොට මේක සංක්ෂේපයෙන් විස්තර කරන එකයි. මේ විස්තරිත දේශනාවයි පටලව ගන්නවා. මම නම් පටලවගෙන නැහැ. සමහරු පටලව ගන්නවා. පටලෝගෙන ඉතින් ඊට පස්සේ මේක අනාගෙන Tamanta තේරුම් බේරුම් ගන්න බැරුව ඊට පස්සේ මොකද ඒගොල්ලෝ කරන්නේ? වාදයක් හදනවා. වාදයක් හදන්නේ කොහොමද? උඹ වැරදි මම හරි. එක්ක මම වැරදි උඹ හරි. ඔව් දීපං උත්තර. ඔහොම වාදි හදනවා. ඉතින් මේ නිසා වෙලා තියෙන්නේ මෙහෙම. ඒකට හේතුව මොකද? ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැතිකම තියෙන්නේ. ශ්‍රද්ධාවට පැමිණලා මනාවකට බලනවා නම් ඊටාම පැහැදිලිව මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන එකේ චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා කියලා පැහැදිලිව තියෙනවා. ඉතින් අවිද්‍යා පත්‍යය ඒවා. අවිද්‍යාසහගත සංඥාව නිසා නෙමෙයිද අපි මේ මුලා වෙලා ඉන්නේ. අවිද්‍යාසහගත විඳීම නිසා නෙමෙයිද අපිට මේ තණ්හාව හටගන්නේ. එතකොට තමයි මේ අවිද්‍යාසහගත විඥානයේ ක්‍රියාකාරීත්වය ඇසකරනාසි දිවකමනසි තියෙන්නේ. අර විදියට බැලුවොත් ඒක පුඤ්ඤාවිසංකාරා පුඤ්ඤාවිසංකාරා නින්ජාවිසංකාර කියලා. එහෙම නැත් ඒ බලපු ගමන් කෙලිම වැටෙන්නේ ඒක අතීතෙට. ඒක කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා ගන්න බැරි. මනෝ කර්මෙන් එතන චිත්ත කියන වචනේ යොදන්නේ නැහැ. ඔව්. චේතන චිත්ත සංස්කාර කියන වචනේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ මම බොහෝ කාලයක් යෝනිසෝ මනසිකාරය යෙදিলা තමයි මේක තේරුම් ගත්තේ. මෙහෙට එන්නේ යෝනිස මානසිකාරය බොහෝ කාලයක් ඉදලා නෙමෙයිනේ. යෝනිස මානසිකාරය දෙන්නේ පුහුණු වින්දයි. භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ යෝනිස මානසිකාරය දීමට
පුහුණුවීම පිණිසයි. ඉතින් පුහුණු වෙන එක්කෙනාට උමනා වෙන්න ඕනේ ඒ පැහැදිලිම බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව නැතුව වැට උඩ හිටියාම කියන කියන එකට පැටලි පැටලි යනවා. තණ්හාවට සංකාර කියනෝනේ. ඒක තියෙනවා අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදීතස්ස පුට්ඨස්ස උපජ්ජති තණ්හා තතෝ ජෝසෝ සංකාරෝ. අවිද්‍යාවෙන් සහගත ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් උපදින තණ්හාව එයින් තමයි මේ සංස්කාරය හටගන්නේ කියලා. ඒතකොට තණ්හාවට සංස්කාරය කියනවා. ඒතකොට බලන්න මේ ඒතකොට සංස්කාරය කියන වචනේ අපි කොච්චර බහුසුත භාවයක් තියෙන්න ඕනේද මේක තේරුම් ගන්න. ඒ නිසා අර සාමාන්‍යයෙන් අපි අර නැටි අල්ලගෙන පාගන්න නැතුව නැටි පාග ගන්නවා කියලා කියන්නේ ඕකටනේ. තවත් කවුරු හරි කියන එකක් කියාකාරෙම නොවීමසහා කීමට මොකද්ද කියන්නේ? නැටි පාගනවා කියලා කියන්නේ. නැටි පාගන්න නැතුව බෞස්ෘත වෙන්න ඕනේ. බෞස්ෘත වීම තුල තමයි ඒ ධර්මය තමන්ට නිවැරදිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක නාථකරන ධර්මයක් වෙන්නේ කොහොමද? බෞස්ෘත භාවය මොකද්ද? දෙවෙනි නාත කරන ධර්මයයි. ඒ කියන්නේ තමන්ව අනාත නොවන ආකාරයට තමන්ව පිහිටවන ධර්මයේ තමයි නාත කරන ධර්ම. මට මතකයි එක්තරා සමහර අවස්ථාවලදී සමහර චීවර ධාරීන් කියනවා තරුණියන්ට මහාන වෙන්න දෙන්න එපා. නාත කරන ධර්මේ නැති එක්කින බය වෙනවා කියපු ගමන් තරුණියන් මහානු කරදරී වැටිද? භවනා කරන්න එපා. මගපල් ලබන්න එපා. චීවරදාරින් කියනවා දැන්. එතකොට මේ නාථකරණ ධර්මයේ තුල බහුශෘත වෙලා ඉන්නවා නම් දෙවෙනි නාථකරණ ධර්මයේ තියෙනවා නම් කිසි දවසක අර ඒ කියන එක්කිනා කිරි අනුකම්පාවක් හට ගන්නවා විනා අනේ මේ ඇත්තන්ට මේ ගී කලදසාව කියලා අනුකම්පාවක් හට ගන්නවා විනා තමන් කලබල වෙලා තමන් මේ නැටි පාගගෙන දුවන්නේ නැහැ. ඒකට හේතුව මොකද? දැන් බෞස්ෘත භාවයේ තුල තමයි ස්ථාවර වෙන්නේ. යා සීලෙන් ස්ථාවර වෙනවා. ඊළඟට බෞස්ෘත භාවයේ තුල ස්ථාවර වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මඥානයේ නිවැරදිව අරගෙන ස්ථාවර වෙන්න ඕනේ. ස්ථාවර වුනේ නැත්තම් බෑ කරන්න. වටි දුවනවා. පේන්නේ නැද්ද එහෙම දුවන අය ගැන? ගන්න නැද්ද? දුවනවා වටි. දුවන ගම මෙහෙ තියෙනවා. මෙහෙ මේ හරහත් දුවනවා. ඔව්. ඒ මොකද? නාථ කරන ධර්මයන් නැතිකොම නාථකරණ ධර්මයන් තිබුණා නම් ඒ වටේ දිවිල්ල නැති වෙලා ලස්සනට යා ධර්මයට එනවා. නාථකරණ ධර්මයන්ගේ දෙවෙනි කාරණේ තමයි බෞස්ෘත බව. ඒක හරිය වටිනවා. දැන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මම ලක්ෂ කෝටි වාරයක් නමස්කාර කරනවා. මොකද හේතුව? මම ආද කෙලින් ඉන්නේ ඒ නාථකරණ ධර්මය නිසා. එතකොට මේ නාථකරණ ධර්මය ඕනේ අපිට. තුන්වෙනි නාථකරණ ධර්මය තමයි කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. කලන මිතුරන් ඇති බව. කල්යාණ මිත්‍ර යහලුවන් ඇති බව. කල්යාණ මිත්‍ර යහලුවන් හා නැඹුරු වී සිටින බව. කල්‍යාණ මිත්‍රය හෘද සාක්ෂිට එකඟව ගෞතම බුදුසසුනේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස ධර්මය හැසිරෙන කෙනෙක්. ඉන් බැහැර කෙනෙකුට කල්‍යාණ මිත්‍රයා කියලා යොදන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. අටුවාවල නම් යොදලා තියෙනවා. ඒක එහෙම යොදන්න පුළුවන්කමක් තියෙනවා කියන එක දේශනාවට අනුව මට තේරෙන්නේ නැහැ. ආර්ථ වශයෙන් පැහැදිලිව තේරුම් අරගෙන සසරට බියක් සතර අපාය වැටෙන ගමනක් තියෙන මේක ආත්මයක් විසින් මේ වර්ධනය වෙවි ගිහිලා මේ දියුණු වෙන එකක් නෙමෙයි තියෙන්නේ. මේක හේතුඵල ධර්මයක් තියෙන කියලා තේරුම්ගෙන මේ ගෞතම බුදුසසුනේ කෙලෙස් නැසීම පිණිස ප්‍රතිපදාවෙහි බැසගත් කෙනෙක් වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයා.
අන්නේ කල්යාණ මිත්‍රයා තමයි මම නම් කල්යාණ මිත්‍රයා හැටියට සලකන්නේ. ඔබ සලකන්නේ කවුද? මම නම් ඒක නම් තමයි සලකන්නේ. ඔව්. එහෙම නැත්තම් අපිට බෑ කරන්න මේක. සමහර විට හොඳට දහම් දන්ම තියෙන්න පුළුවන්. නමුත් ධර්ම කතාව එදෙන ගමන් වෙන දේවල් කියන්න පුළුවන් යා. මේ මම ඉතින් මේ කාලේ නම් දැන් ඉතින් ධර්මයක් කියලා විරලා කියන්නේ මේ කාලේ නම් දැන් ඉතින් බෑ. මේ ඕන මම් බුදු වෙනකොට ලැයිස්ති වෙන්නේ. එතකොට අනිත් කට්ටිය නෑ නෑ සිහියෙන් නෙමෙයි මේක අහන්නේ. ඒගොල්ලන්ට අනාථ කරන නෑ. ඒගොල්ලන්ට සනාථ කරන ධර්මයක් නෑනේ. අනාථ වෙලානේ ඉන්නේ. ආ ඒගොල්ලෝ මොකද කරන්නේ? එක් පැහැර හඬින් සාදුකාර දෙනවා. දීලා ඒ මතේ එල්ලෙනවා. මොකද හේතුව? නාථ කරන ධර්ම ඒගොල්ලන්ට ලැබෙන්න විදියක් නැති නිසා. නාථ කරන ධර්ම තිබුණා නම් යා කියන ආහා එහෙම කියන්න එපා. තම්නාසිට වැරදිලා මේ ওই ධර්මයේ තියෙන විදියට බැලුවොත් තියම මේ විදියට යොක කියන්නේ කියලා නාථ කරන ධර්මයේ තියෙන එක නක් පෙන්නා දෙනවා. ඒකයි ඒකේ ස්වභාවය. ඊළඟට කිව්වොත් නෑ නෑ එහෙම බෑ. නමුත් මේ උත්සාහය ප්‍රතිගටම ගියොත් ඔය කියන විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම ලේසියෙන් සම්පූර්ණ කරන්න පුළුවන්. දුවට පාරමී යොන්න නෙමෙද කියලා අහනකට නාථ කරන ධර්ම නැති එක්කිනා කලබල වෙනවා. කලබල එහෙනම් අපිට මේ දැම්ම බැරි වෙන්නේ. මොනවා ඉතින් වටපිට බලන අහන අනිත් එක්කිනාගේ. ඇයි ඒ? අනාථනේ වා. අනාථ වෙලා. කල්යාණ මිත්‍රයා නියම විදියට හම්බ වුණා නම් අනාථ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා හරි විදියට හම්බ වුණා නම් අනාථ වෙන්නේ නැහැ, සනාථ වෙනවා. බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට කල්යාණ මිත්‍රෙක් වුණේ නැද්ද? අන්න කල්යාණ මිත්‍රයා. ඇයි? සමස්ත බුද්ධ ශාසනයම ලාංකීය ජනතාව පිළි අරගෙන ප්‍රතිඵල ලබාගෙන රහතන් වහන්සේලා හැමතැනම බිහි වුණා. කල්යාණ මිත්‍රය නෙමෙයිද? කල්යාණ මිත්‍රයා අන්න. කල්යාණ මිත්‍රයා කියන්නේ අන්න ඊ ධර්ම මාර්ගෙ පින්නාද. අපි කියමු මෙහෙම කෙනෙක් බොහොම ආදරේ තව කෙනෙකුට. ඇඳුම් අරන් දෙනවා. කන්න බොන්න දෙනවා. නවාතැන් දෙනවා. බේතේ දෙනවා. ඉතින් අනිත්‍ය බොහොම ප්‍රශංසා කරනවා. අප්පා මියා හරි හොඳයි හරි හොඳයි. මනුස්සකම් තියෙනවා. ඇත්ත තමයි මනුස්සකම් තියෙනවා. අපි කියමු එයා ඒ කන්න බොන්න දෙනවා. ඇඳුම් පැළඳුම් දෙනවා. යාන වාහනත් දුන්න කියමු. නමුත් යා කයෙන් වැරදි කරන එකට වචනෙන් වැරදි කරන එකට හිතින් වැරදි කරන එකට ඒක හදාන්න දන්නේ නැහැ. එදකොට ඔව් එයා එක පැත්තකින් ප්‍රශංසා වුණාට ප්‍රශංසා ලැබිය යුතු වුණාට අනිත් පැත්තෙන් ගරහ ලැබිය යුතුයි. හේතුව මොකද? එයා ප්‍රශංසා කළා එයා උදව් කළා තියෙන්නේ කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් විතරයි. ඇයි ඒ? එයාගේ ජීවිතයට පරලෝක උපකාර වන දෙයින් උදව් කළා නැහැ. අයියා පරලෝක උපකාර දෙයින් උදව් කරන්න නම් යා සීලේ පිළිපෙහෙවන්න ඕනේ. යහපත කියා දෙන්න ඕනේ. මාර්ගයේ යහපත් මාර්ගේ පෙන්වන්න ඕනේ. වරදි මුදවා ගන්න ඕනේ. ඒක තමයි නියම මනුෂ්‍යකම. එතකොට ඒක සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රයාගේ යතින්. කල්යාණ මිත්‍රයා නිරන්තරයෙන්ම ලෝකීට රැකවරණය. ආනන්ද හාමුදුරුවෝ අර මේ ශාසනයේ භාගයක්ම තියෙන කල්ණ මිතුරන් නිසා කීප වෙලාවෙ බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? හා හා ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. මේ බුද්ධ ශාසනයේම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කිව්වා. එතකොට කල්යාණ මිත්‍රය වෙන්නේ කවුද? මේ චතුරාර්ය සත්‍ය ඉක්මනින් අවබෝධ කර ගැනීම පිණිස මාර්ගයේ ප්‍රතිපදා පෙන්වන කෙනා. මේකෙදි මාර්ගයේ ප්‍රතිපදා පෙන්වන නිසා තමන්ට ලකුණු දාගෙන ගියත් හරි අමාරුක වැටෙනවා. මට අවබෝධ වුණා මම මගපල් ලැබුවා මගේ ළඟට වරින් කෙටි ක්‍රම තියෙනවා මං කියා දෙන්නම් කල්යාණ මිත්‍රයා කියලා මම නම් කියන්නේ යාර එයාට ඒක එහෙම කියන්න බැරි මොකද කල්යාණ මිත්‍රයේ කවදාවත් එහෙම කියන්නේ නැහැ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේව හඳුන්වා දෙනවා ගුණ වශයෙන් තේරුම් ගන්න හැටි කල්යාණ මිත්‍රයා ශ්‍රී සද්ධර්මය හඳුන්වලා දෙනවා ගුණ වශයෙන් තේරුම් ගන්න හැටි කල්‍යාණ මිත්‍රයා ආරි ශ්‍රාවක සංඝරත්නිය හඳුනලා දෙනවා ගුණ වශයෙන් තේරුම් ගන්න හැටි මාර්ග ප්‍රතිපදාවත් බුද්ධ දේශනාවේ තිබෙන ආකාරයේ කල්‍යාණ මිත්‍රයා කියලා දෙනවා රහස් බණ තියාගන්නේ නැහැ
සමහර විට තියෙන කියන කිරින්න පුළුවන් මේ රහස් බණ මේ ස්වාමීන් වහන්සේ මේ වෙනම අවිශේෂ අවබෝධයක් වෙලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ළඟට තමයි අපි යන්න ඕන. එතකොට මේ ස්වාමීන් වහන්සේ කාටවත් නොකියන විශේෂ කරුණු තියෙනවා. කිට්ටු වෙලා යාළු වෙලා අහගන්න ඕන. කල්යාණ මිත්‍රයාද? කල්යාණ මිත්‍රය නෙමෙයි මොකක් හරි උප්පරවෙට්ටියක්. ධර්ම මාර්ගයේ තුල එව්ව නැහැ කල්යාණ මිත්‍රයා නම් මොකද කරන්නේ කල්යාණ මිත්‍රයා? ධර්මයත් විනයත් විවෘත කරනවා. විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. විවෘත වුණාමයි බබලන්නේ, සැඟ වුණාම නොවේ. එතකොට කල්යාණ මිත්‍රයා ධර්මයත් විනයත් විවෘත කරනවා. එයා තමයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා සසරී බය දකිමින් ධර්මයේ හැසිරෙනවා, ධර්මයේ කියා දෙනවා. එතකොට මේ යමෙකුට ඉබඳු කල්යාණ මිත්‍රයන් ඇසුරක් තියෙනවා නම් මොකක්ද ඒක? තුන්වන නාත කරන ධර්මයයි. කෙනෙක් අනාත නොවී සිටීමට උවමනා කරන කාරණාවයි. එතන පළවෙනි කාරණාව මොකද්ද? අනාත නොවී සිටින්න සීලය. දෙවෙනි කාරණාව මොකද්ද? බහුශෘත භාවය. තුන්වෙනි කාරණාව කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර. ඊළඟ සනාත කරන සනාත ධර්මය, නාත කරන ධර්මය තමයි සුවචෝ හෝති. සුවචයි කියන්නේ කීකරුවේ කියන්නේ මොකද්ද? කීකරුවේ කියන්නේ අවවාදයට නැමිනවා, අවනත වෙනවා. කීකරු නැති කෙනාට මොකද්ද කියන්නේ? දුර්වච. සුවච නැති කෙනා කවුද? දුර්වච. සුවච කියන්නේ වචනේට හික්මෙන කෙනා. අවවාදේ ගණන් ගන්න නැතුව අවවාදයට නැමෙන්නේ නැති එක්කිනාට කියන වචනේ මොකද්ද? දුර්වච එක්කින් කිටියොත් ඇති. ඔක්කොම අවුල් වෙනවා. සෝවචස්ස කරණේ හි ධම්මේ සමන්නාගතු කමෝ පදක්ඛිනක් ගාහි අනුශාසනින්. මෙන්න හතරවෙනි නාථ කරන ධර්මයේ මේක බොහොම දුර්ලභ එකක්. කීකරු බව ඇති කරන ධර්මයන්ගෙන් එයා යුක්තයි. කීකරු බව ඇති කරන ගුණ ධර්ම වලින් කොහොමද ඒක තියෙන්නේ? කමෝ බොහොම ඉවසීලිවන්තයි. පදක්ඛිනක් ගාහි අනුශාසනින්. අනුශාසනාවක් අවවාදයක් කළාම පැදකුණු කොට පිළිගන්නවා. නිකම්වත් නෙමෙයි. පැදකුණු කොට පිළිගන්නවා. මේ හරි දුර්ලභයි මෙවැනි උතුම් පුද්ගලයන් සොයාගන්න එක. එතකොට ඒක තමයි සුවච. අවවාදයක් කළාම ගණන් නොගෙන ඉන්නවා නම් ඔව් ඕනේ කියපම් මං ගණන් ගන්න කියලා අහගෙන ඉන්න ඔයා. අහගෙන ඉඳලත් කියනවා ඔව් කිව්වට කමන්නේ මං ගණන් ගන්න කියලා. එහෙමයි නැද්ද? ඒ අයට කියන්නේ මොකද්ද? දුර්වචයි. දුර්වච එක්කෙනෙක් හිටියත් ඇති අවුල් හදනවා. සුවචාය දකින්න මේ සෑම කෙනෙක්ම දකින්නත් පින් කරන්න ඕන. එච්චරටම යහපත් අය ගැන මේ කියන්නේ. සනාත ධර්මනේ. දැන් අනාත නොවන කාරණාවක් බලන්නකො. දැන් බුද්ධ දේශනාවල තියෙනවා මහණෙනි අප්‍රමාදී වෙන්න, මේකේ ඉක්මනට ඈතර වෙන්න. ඊළඟට තියෙන මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. මේකට මේ වචනේට ගරු කරනවා නම් නේද සුවච? එහෙම නැත්නම් මොන චතුරාර්ය සත්‍යද? චතුරාර්ය සත්‍ය කියලා මෙන්න කියාගෙන එනවා කියලා බයින්වයි කියමු. එතකොට සුවචද දුර්වචද? අන්ත දුර්වචයි. ඊට පස්සේ ඒ දුර්වච කෙනා සමාජයටත් පිළිලයක්, තමන්ව තමන්ටත් පිළිලයක්. ඒ නිසා ඒක අනාථකරණයක්, සනාථකරණයක් නෙවෙයි. නාථකරණ ධර්මයක් නෙවෙයි. නාථකරණ ධර්මයේ වෙන්නේ ඔව් ධර්මයට විනයට අවනත වීම, අනුශාසනාව පැදකුණු කොට පිළිගැනීම, අවවාදයක් කළාම
ගරුබුහුමන් සහිතව ඒ අවවාදේ පිළිගන්නවා නම් දියුණු වෙනවා. දියුණු වෙනවාමයි. ඒකින් වලකින්නේ නැහැ. අයහපතක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? නාත කරන ධර්මයක්. ඒක මොකද්ද? ඔව්. ස්වච්ඡ බව. සතරවැනි නාත කරන ධර්මයයි. බොහෝ දෙනෙකුට ඕක ඇති වෙන්නේ. සෝච බවත් එක්කම තියෙන එකක් තමයි බොහොම හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා. සෝච බවත් එක්කම නිහතමානී බව තියෙනවා. මාන්නකාරයන්ට නම් බෑ මේක කරන්න. අනක්කාරයන් ওই අර මේ නිකන් පිට කෙලින් කොලා වගේ ඉන්නවා. මේ අර ක්‍රිකට් පිට වගේ ඉන්නව නැමෙන්නේ නැහැ. නැමිලි බෑ. අවනත වෙන්නේ නැහැ. අවවාද කරද්දි කරද්දි දඬු ගහනවා. ඔව්, හත රැස් වෙනවා. නැමෙන්නේ සුවචකේන අනේ ස්වාමීනි මම මේකට කොහොමද සංවර වෙන්න ඕනේ? මටමයි මේක යහපත. මේක මගේ ජීවිතයටමයි යහපත. මට මේකෙන් සැනසෙල්ලක්ම උදා වෙනවා. ධර්මයෙන් මට අයහපතක් නපුරක් වෙන්නේ නැහැ කියලා මොකද කරන්නේ? පැදකුණු කොට පිළිගන්නවා. නිහතමානීකම තියෙනවා කියලා කියන්නේ නම් නිහතමානීකමයි කීකරුකමයි තියෙනවා කියලා කියන්නේ මොකද්ද? නිවන් දකින්න පතාගෙන ආපු කෙනෙක් වගේ. එච්චරට මේක පිහිටක්. සුවච බවයි නිහතමානීකමයි තියෙනවා නම් ඊළඟ එක තමයි පුණජපරම් භික්ඛවේ භික්ඛු යානිතානි සබ්‍රාහ්මචාරීනං උච්චාවචානි කිං කරණියානි කිං කරණියානි තත්ථ දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය විමංසය සමන්නාගතෝ අලංකාතු ගලං සංවිධාතු සබ්‍රමචාරින් වහන්සේලා අතර මේක භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක් නේ. සබ්‍රමචාරින් වහන්සේලා අතර කුදුමහත් කටයුතු ඇති වෙනවා. සමහර අවස්ථාවල් එනවා සිවුරු පිළිල කරන අවස්ථාවල් එනවා. සමහර අවස්ථාවල් එනවා සුකි කුටි හදන අවස්ථාවල් එනවා. වත් පිළිවෙත් කරන අවස්ථාවල් එනවා. ඒ තමයි පොඩි කටයුතු, පොඩි පොඩි දේවල් එනවා. මහත් කටයුතු එනවා. මහත් කටයුතු කියන්නේ මොනවද? සංඝ කර්ම, උපෝසත කර්මය තියෙන අවස්ථාල් වෙනවා. ඊළඟට උපසම්පදා කර්මය තියෙන අවස්ථාල් වෙනවා. මේ වගේ සංඝ කර්ම, සංඝයා විසින් කරන ලොකු දේවල්. ඒවැයිදි දක්ෂ වෙනවා යා. ඒවා කරන්න මැදිහත් වෙලා උපකාරී වෙනවා, දක්ෂ වෙනවා. අනලසයි. ඒ කියන්නේ ඔව් කම්මැලි නෑ. සමහරු කම්මැලිකමට කියනවා මං විවේකයෙන් ඉඳා මට කියන්න පොව. වත් පිළිවෙත් තියෙනවනේ. අපි ආයි වත් පිළි කරන්නේ මේ කියන ධර්ම ප්‍රචාර අපි අය බණ කියන්නේ වෙයි කියනවා. ඊළඟට මේ අතුපතු ගා සාමාන්‍ය වත් පිළිත් කරන්න තියෙනවා. නෑ නෑ අපි වත් පිළිත් කරන්න නෙමෙයි ආවෙ කියනවා. සිවුරු පඬු ගහන්න තියෙනවා. අපි අය ඔකට නෙමෙයි කියනවා. අපි පඬු ගහගෙන තියෙන්නේ කියනවා. එතකොට නාතකරණයක්ද? නෑ අනාතකරණයක්. ඇයි ඒ? ඊට පස්සේ සංඝයා අතර තියෙන සමගියට බාධාවක් වෙනවා ඒක. එයාටත් බාධාවක් වෙනවා. ඒ නිසා සමගියට උපකාර වෙන දී සනාත කරන ධර්මයක්. ඒතර එකිනෙකාට මේ කියන්නේ මොකක්ද? එකිනෙකාට සබ්‍රමචාරින් වහන්සේලාගේ කටයුතු වලදී උපකාරී වීම. සමහර අවස්ථාවලින් අපි කියමු ඔන්න එක ස්වාමීන් වහන්සේ නමකට යම්කිසි ආපත්‍යක් සිද්ධ වෙනවා. නාත කරන ධර්මයන්ගෙන් යුක්ත නම් ඒ ආපත්‍යෙන් උන්වහන්සේව මුදවා ගන්නවා. අන්න ඒක සංඝයාගේ කටයුත්තක්. ඒවත් උපකාර වෙනවා. එතකොට මේ නාත කරන ධර්ම අතර එකක් තමයි ඒ අවස්ථාවන්හි යෙදෙන කුදුමහත් කටයුතු වලදී දක්ෂව අනලසව මනාකොට ක්‍රමානුකූලව කටයුතු කිරීම. දැන් එනම් ධර්මයේ හැසිරෙන ගෙවල් වල ඉන්න අයටත් මේ විදිහමයි නේ. ඒක නාත කරන ධර්මයක්. ගෙවල් වලින් දෙද්දි ගොවිතැන් තියෙනවා. එයා ගොවිතැනගෙන හෙව්වේ නැත්තම් එයා ඒකින් අනාත වෙන්නේ නැද්ද? අනාත වෙනවා. ලිඳ ඉහා ගන්න ඕනේ. එතකොට එයා ඒක කළේ නැත්තම් පස්සෙන් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේ ඒ අවස්ථාවලදී මැදිහත් වෙලා ඒ කටයුතුත් කරන්න ඕනේ සීනෝණෙන් යුක්තව.
එතකොට දරුවන්ගේ ගැටලු වෙනවට මැදිහත් වෙලා කරන්න ඕනේ. එතකොට ඒක නාථකරණයක්. පස්වෙනි නාථකරණ ධර්මයයි. හයවෙනි නාථකරණ ධර්මයේ තමයි පුණචපරම් භික්කවේ භික්කු ධම්මකාමෝ. ධම්මකාමෝ කිව්වේ ධර්මයට බොහෝම කැමති. පිය සමුදාහාරෝ කියන්නේ අනිත් අයට ධර්මයේ කියා දෙන්න කැමති. නාථකරණ ධර්මයක්. තමනුත් ධර්මයට කැමති, ධර්මය අනුන්ට කියලා දෙන්නත් කැමති. නාථකරණ ධර්මයක්. අභිධම්මේ අභිවිනයේ උලාරපාමොජ්ජෝ. අභිධම්මේ කිව්වේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන. මොනවද? සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ අභිධර්මයේ ගැන, මේ ගාම්භීර ධර්මයේ ගැන. ඔව්, අභිධර්මයේ කියලා කියන්නේ ගාම්භීර වූ ධර්මයේ. එතකොට දැන් අභිධර්ම පිටකේ තියෙන මේවා පිළිබඳ විස්තර තමයි. නමුත් අපිට දැන් අපිට සාමාන්‍යයෙන් අවබෝධ කර ගැනීමේදී බුද්ධ දේශනාවල තියෙන දේවල් ඉතාම පැහැදිලිව අපට තේරුම් අරගෙන දියුණු වෙන්න පුළුවන්. කාටවත් මේ සූත්‍ර පිටකේ හදාරලා ධර්මය හැසිරලා දියුණු වෙන්න බැරි නම් ලෝකේ කාටවත් අපි එකක වෙන්න ඕනේ දියුණු වෙන්න බෑ කියලා. නමුත් අපිට ඕන තරම් පේනවා දියුණු වෙන්න පුළුවන් කියලා ඒ ධර්මය හදාරලා. ඒ කෙලෙස් දුරු කරගන්න ආකාරය මේ කියන්නේ. දුක අවබෝධ කරගන්න ආකාරය කියන්නේ. සමුදය ප්‍රහාණය කරගන්න ආකාරය, නිරෝධේ සාක්ෂාත් කරන ආකාරය, මාර්ගය වඩන ආකාරය මේ දේශනාවල තියෙන්නේ. ඒවා අඩුපාඩු නැතුව පිරිපුන්ව පිරිසිදුව තියෙනවා. එතකොට මේ උතුම් අභිධර්මයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන යා බොහෝම උලාර පාමජ්ජෝ. ඒ කිව්වේ ගොඩාක් ප්‍රමෝදයක් තියෙනවා. උදාර ප්‍රමුදිත බාකයට හරි සතුටි. ධර්මයක් කියන එකට හරි සතුටුයි. අභි විනයේ ආන ගැඹුරු විනයෙහි. ගැඹුරු විනය කියන්නේ මොකද්ද? අර ගැඹුරු ධර්මය වගේ. දැන් අභිධම්ම අභි විනය. අභිධම්ම කිව්වේ මොකද්ද එතකොට? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය. අභි විනය කිව්වේ ඔව්. ඒකට බොහොම සතුටු වෙනවා, ප්‍රීතියටපත් වෙනවා. ඒවා හදාරමින් ඉගෙන ගනිමින් ප්‍රීතියට. අපි විනය කිව්වේ ගැඹුරු ගැඹුරු සිල්පද. ඒවෙන් හික්මෙනවා. හික්මේ සියුම් විදියට මේ සීලේ උද්දට නුවණින් විමසීමස බල බල සීල සංවරයේ යෙදෙදිමින් ප්‍රීතියටපත් වෙනවා. ඉතින් අපි විනයේ උලාර පාමොජ්ජෝ ප්‍රීතියටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා ධර්මයට කැමති කෙනෙක්, ධර්මයේ අනුන්ට කියන්නත් කැමති කෙනෙක්, ගාම්භීර වූ අභිධර්මයේ වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන උදාර ප්‍රීති ප්‍රමුදිතව ඉන්න කෙනෙක්, විනය ගැන උදාර ප්‍රීති ප්‍රමුදිතව ඉන්න කෙනෙක්. එබඳු එක්කෙනෙක් ධර්මයේ කිව්වොත් මොකද වෙන්නේ? ධර්මයට විනයට කවදාවත් හානියක් වෙයිද? ආන්න බලන්න. අන්න ඒ කෙනාගේ හයවැනි නාථකරණ ධර්මයයි. ඒක මොකද්ද? හයවැනි නාථකරණ ධර්මයයි. ඊළඟට දැන් මේවා යෙදීමින් යෙදෙමින් දැන් මේ එකක් හරි අඩුවනොත් නාථකරණ ධර්මයකින් හරි පාඩුවක් නේද? එතකොට ඊළඟ එක තමයි පුණචපරම් භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ හෝති. යන්න ඊළඟට අමාරු එක මොකද්ද? පටන්ගත් වීරිය ඇති බව. මොනවා ගැනද මේ පටන්ගත් වීරිය? අකුසලානං ධම්මානං පහනාය. ඔව්, දැන් බලන්න අකුසල ධර්ම ප්‍රහාණය කරන්න පුළුවන්ද හඳුනගන්න නැතුව? අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් හඳුනගන්න නැතුව. හඳුනගන්නවා කියන්නේ ඈ? හඳුන ගන්නවා කියලා කියන්නේ හඳුන ගන්න ඕනේ මේ විදිහටයි. මේ අකුසලය මට කොච්චර හානි කළා තියෙනවද? මේ අකුසලේ නිසා ලෝකයා කොයිතරම්
දුකට පීඩාවට පත්වෙනවාද? අපායගාමී වෙනවාද? එවනම් මේ අකුසලයේ මට අතීතීටත් යහපත පිණිස හේතු වෙන්න විදියක් නැහැ. මං කොච්චරවත් අපායගාමී වෙන්න මේ අකුසල හේතු වෙන්න ඇති. මේ අකුසලයේ මට තිබුණොත් මට අනාගතයේ කොයිතරම් විපත්ති සිද්ධ වෙයිද කියලා අකුසලයේහි ආදීනව විමසන්න ඕනේ. අකුසලෙහි ආදීන විමසද්දි තමයි අකුසලේ ප්‍රහාණය කිරීමට වීරිය හටගන්නේ. නැත්තං අකුසලයක් තේරුම් ගත්ත පමණින් දැන් උනේ තරහක් ඇති වුණා. තරහ කියලා හිතුවා. කවදාවත් යාට අකුසලේ ප්‍රහාණය කරන්න පුළුවන් වෙයිද? ප්‍රහාණය කරන්න නම් මේ තරහ නිසා මේක බද්ධ වෛරයට හැදෙනවා, පලිගැනීම් වලට හැදෙනවා, මේ නිසා කයෙන් පව් කරනවා, වචනෙන් පව් කරනවා, සිතින් පව් කරනවා. මේ ලෝකේ මොනතරම් අර්බුද ප්‍රශ්න හට aran තියනවද? මේ තරහ නිසා කර්ම රැස් කරගමින් නිරේ උපදිනවා, තිරිසං අපායේ ප්‍රේත ලෝකෙ උපදිනවා. එවන් අකුසලයක් මේ සිටීදෙන් පහළ වෙලා. එනම් මේක මට අතීතීටත් අනර්ථයේ පිණිස පවතිලා තියෙනවමයි. නමුත් මේක මට ප්‍රහාණය කරන්න බැරි වෙච්ච නිසා තවමත් මේ හිතේ පවතින්නේ. අනාගතයේ මම මේක ප්‍රහාණය නොකළොත් මට බරපතල ප්‍රශ්න වලට මේ තරහ නිසා මෝණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේක ප්‍රහාණය කරන්න ඕන. අන්න ඒකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරී. යෝනිසෝ මනසිකාරීට ඉන්නේ නැතුව මේ අකුසලිය අඳුන ගන්නත් බෑ, ප්‍රහාණය කරන්නත් බෑ. එතකොට වීරියත් එක්ක තියෙන එකක් ප්‍රඥාව, නුවණ. එතකොට වීරියෙන් එයා බැහැර කරනවා. එතකොට අකුසලාන ධම්මාන පහනාය. ඒ වගේ අකුසල් අඳුනගෙන ඒවේ ආදීනව මෙනෙහි කරන්න ඉස්සෙල්ලා. ආදීනව මෙනෙහි කරනකොට යාට අවශ්‍යතාවයක් ඇති වෙනවා. මොකද්ද? මට මේවා නැති කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ, මේවා නම් හොඳ දේවල් නෙවෙයි කියලා යා හඳුනගන්න දක්ෂ වෙනවා. එතකොට තමයි බය ඇති වෙන්නේ. ඒක ආදීනව මෙනෙහි කලේ නැත්තම් බය ඇති වෙන්නේ නැහැ. බයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ හේතුව? සිතේ අකුසලයක් හටගන්නකොට එතන තනිකරම අවිද්‍යාව තියෙනවා, මිච්ඡා සති තියෙනවා, මිච්ඡා දිට්ඨි තියෙනවා, මිච්ඡා සංකප්ප තියෙනවා, මිච්ඡා වාචා තියෙනවා, මිච්ඡා කම්මන්ත තියෙනවා. සම්පූර්ණ මිත්‍යාවය තුල තමයි අකුසලිය උපදින්නේ. එතකොට අපිට එකපාරට එක හොයන්න බෑ. මේක අයහපතක්ද යහපතක්ද කියලා හොයන්න බෑ. ඒ අකුසලයේ හිත බැස ගන්නවා. ඒක හොයන්න පුළුවන් වෙන්නේ වීරියෙන් තමයි. වීරියෙන් යුක්තව නුවණින් විමසලා ආදීනව මෙනෙහි කරනකට අපිට ඒක බැහැර කරන්න පුළුවන්කම තියෙනවා. කුසල්ව එහෙමයි. සීලේ සම්පූර්ණ නැත්තම් බලවත් විදියට සීලේ අනුසස් මෙනෙහි කරන්න ඕන. සීලේ ඉන්ද්‍රිය සංවරේ සම්පූර්ණ නැත්තම් ඉන්ද්‍රිය සංවරේ අනුසස් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට සිහිය සම්පූර්ණ නැත්නම් සිහිය පිහිටුවා ගැනීම අනුසස් මෙනෙහි කරන්න ඕනේ. සමාධියේ අනුසස් මෙනෙහි කරන්න ඕනේ. ප්‍රඥාවේ අනුසස් මෙනෙහි කරන්න ඕනේ. එතකොට මෙනෙහි කරන්න කරන අනුසස් මෙනෙහි කරන්න කරන මොකද වෙන්නේ? වීරිය උපදිනවා. මොකටද උපදින්නේ? කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ධර්ම උපදවා ගැනීමට වීරිය උපදිනවා. අනුසස් මෙනෙහි කරන්න නැතුව වීරිය උපදින්නේ. එතකොට මොකද වෙන්නේ? තාමවා ඔන්න වීරිය හට ගන්නවා. දල්ලපරක්කම දැඩි වීරියක් හට ගන්නවා. අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් උපදවා ගැනීම වැඩපිළිවෙල අත්නහැර දරාගෙන යනවා ඉස්සරහට. ඒක මොකද්ද? නාත කරන ධර්මයක්. හත්වෙනි නාත කරන ධර්මයයි. දැන් බලන්න බුද්ධ දේශනා තුල තියෙන රැකවරණේ. දැන් සාමාන්‍යයෙන් අනිත් ආගම් වල නම් නොපෙනෙන ලෝකෙට ගිහිල්ලා නොපෙනෙන ලෝකෙ දිහා බලාගෙන අහස පේන්නේ නැහැ නේ. ඔය බලාගෙන අත් දෙක උස්සගෙන ඊළන්නේ මේවත් නෙමෙයිනේ. ඊළන්නේ එක එක දේවාලකට නම් ඔය කෙල් ගෙඩියක් දිගන් දිවුල් කෑල්ලක් මො රතු මල් ටිකක් පාට පහේ මල් ටුට්ටක් ගෙනිච්චාම ඉතින් හරි වැඩි නාත කරන. නමුත් මේ නාත කරන්නේ එහෙම බෑ. මේක තමයි නියම නාත කරන ධර්ම. මේක තමන්ම ප්‍රායෝගිකව තමන් තුළින් ඇති කරගන්න ඕන දේවල්. දැන් තේරෙනවද
මේ අත්ත සරණ තමාව තමා පිහිට කරගන්නේ කියන කාරණ දැන් පේනවානේ මේ ඉගෙන ගන්නකට. නාත කරන ඉගෙන ගන්නවා. එතකොට ඒක තමයි හත්වෙනි නාත කරන ධර්මය. ඊළඟ එක හරි වැදගත් කරුණක්. පුනචපරම් භික්කවේ භික්කු සන්තුට්ඨෝ හෝති. ලැබිච්ච දෙයින් සතුටු වීම. ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්කාරේන සන්තුට්ඨිතා. ලැබිච්ච දෙයින්, ලැබිච්ච සිවුරකින්, ලැබිච්ච දානකින්, ලැබිච්ච කුටියකින්, ලැබිච්ච බේතේත්වලින් සන්තෝෂ වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ ඒව පස්සේ දුවන එක නතර වෙනවා. සිවුරු පස්සේම දුවන එක නතර වෙනවා. සේනාසන පස්සේ දුවන එක, දානි පස්සේම දුවන එක නතර වෙනවා. බෙහෙත් පස්සේ දුවන එක නතර වෙනවා. එතකොට ඒ මොකද හේතුව? ලද දෙයින් සතුටු වීම. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා, ඔව් මේක නාත කරන ධර්මයක්. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකරගෙන සතුටු වුණේ නැත්නම් ලද දෙයින් මොකද වෙන්නේ? අනාත වෙනවා එයා. ඇයි? ඊට පස්සෙ ආ පෙළඹෙනවා, එක එක මිත්‍යා ආජීවයන්ට පෙළඹෙනවා. මේ කරුණ සම්පූර්ණ කරගන්න මිත්‍යා ආජීවයන්ට පෙළඹෙනවා. පෙළඹිලා මිත්‍යා ආජීවයෙන් මිලමුදල් හරි හම්බු කරගන්න කල්පනා කරනවා. කුඹුරු අතු පිටි වවන්න කල්පනා කරනවා. වෙන වෙන ක්‍රමවලින් ඔව් වෙලහෙල දාම් කරන්න කල්පනා කරනවා. යාන වාහන විකුණන්න වෙලදම් කරන්න කල්පනා කරනවා. නොඒක් ආකාරයේ ගණදිනු වලට පෙළඹෙනවා. මොකද ලද දෙයින් සතුටු වෙන්න බැරි කම. එතකොට ලද දෙයින් සතුටු වුණොත් එයා බොහොම සරල ජීවිතයකට පුරුදු වෙනවා. ඒ සරල ජීවිතේ මොකද්ද? නාත කරන ධර්මයක්. ඒක නාත කරන ධර්මයක්. නවවෙනි කරුණ සතිමා හෝති. සිහිය ඇති එක්කෙනෙ පරමේන සති නේපක්කේන සමන්නාගතු. නේපක්ක කියන වචනේ තේරුම අවස්ථාවෝචිත ප්‍රඥාව. නේපක්ක කියන්නේ ඒකට අපි කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියනවා, අවස්ථාවෝචිත ප්‍රඥාව කියනවා. එතකොට තැනට සුදුසු නුවණින් යුතු සිහිය. බලන්න ලස්සන වචනේ. පරමේන සති නේපක්කේන සමන්නාගතු. උතුම් වූ තැනට සුදුසු නුවණ ඇති සිහියෙන් යුතු වීම. ඒක නාත කරන ධර්මයක් කියනවා. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කරපු දේවල්, කියාපු දේවල් සිහිකරන්න නෝනෙන් නැවත සීකරන්න පුළුවන්. ඒතර ඒ කෙනාට තමන්ව ඒකෙන් බැරිද මනාකොට ක්‍රමානුකූලව සකස් කරගන්න? පුළුවන්. සමහර ඉන්න මේ කියන මේ ආමතකයි, මේ කියන මේ අවවාද කරනවා, මේ මතකට ඇතු වෙනවා. ඒතර තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් උන තාපස්සට බලලා තමන්ට හරි වැරද්ද තෝරගන්න බෑ. තෝරගන්න පුළුවන් වෙනවා මේ සිහියේ මනාකොට තියෙනවා නම්. ඒතර මේ සිහිය තියෙන කෙනා ඔව් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවේ යෙදෙන එක්කෙනෙක්. එතකොට මේ සිහිය තියෙන කෙනාගේ එක නාත කරන ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිහිය ගොඩාක් බලපානවා. ඇයි? දැන් අපිට තියෙන්නේ පොතනේ. අපි හැම දෙයකටම දැන් පොත අතේ තියන් ඉන්නවා. බුදුරජාන් වහන්සේ කාලේ පොත නැහැ නේ. දැන් අපි ගත්තොත් සමහර බුද්ධ දේශනා තියෙනවා. දැන් ওই දීඝනිකාය වගේ දේශනාවක් ගත්තොත් ඉතින් හරි දීඝ දේශනාවක්. දැන් මේ වැවුන දීඝ දේශනාවක්. දැන් ඕන්න අපි කියනවා. දැන් ඕන්න අපි පොත බලාගෙන මේ කරුණු කියනවා. නමුත් දැන් අපි මේ නවවෙනි කහණකට පළවෙනි එක මතක නැහැ. ඔව්. ඊළඟ කහණකට දෙවෙනි එක මතක නැහැ. සිහියේ අඩුපාඩු නෙමෙයිද මේවා?
සිහි අඩුපාඩු. දැන් බුදුරජාන් වහන්සේ කාලේ එක නෙමෙයි, බුදුරජාන් වහන්සේ ඒක දේශනාවක් කළා. සතිමා යෝනිසෝ මනසිකාරය කියන වචනේ වෙනසක් තියෙනවා. මං කිය යෝනිසෝ මනසිකාරය කිව්වේ සම්පූර්ණයෙන්ම නුවණින් විමසීම. එතකොට මේ දැන් අද මේ ඉදිරිපත් කරපු මේ නාථ කරන ධර්ම සියල්ලටම ඕනේ යෝනිසෝ මනසිකාරය. ඒකේ පැහැදිලි වෙනසක් තියෙනවා සිහියත් යෝනිසෝ මනසිකාරයත් අතර. නමුත් යෝනිසෝ මනසිකාරය තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තොරව මේ විදිහට සිය දිනු කරන්න බෑ. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් බුද්ධ දේශනාවක් උන්වහන්සේ එකපාරක් කළා කිව්වොත් භික්ෂුන් වහන්සේලා අහගෙන ඉන්නවා. අහගෙන හිටු පමණින්ම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අනිත් අද මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා? අසවල් පිරිසට අසවල් එක දේශනා කළා. ඒක මොනවද මේ කරුණු කියලා නෝ. මේ කරුණු. එහෙම මේ කටපාඩමනේ ඔක්කොම ආවේ. එතකොට බලන්න කොහොම සිහියක් තිබිලා තියෙනවද? කොහොම සිහියක් තිබිලා තියෙනවද? එතකොට ඒ සිහිය නාථ කරන ධර්මයක්. ඊළඟ නාථ කරන ධර්මයේ තමයි පුණ්‍යච පරම් භික්කවේ භික්ඛු පඤ්ඤවා හෝති. ප්‍රඥාවන්තයි උද්‍යත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. අනිත්‍ය පිළිබඳව දකිනා ප්‍රඥාවෙන් යුක්තයි. ආර්ය වූ අවබෝධයෙන්ම කලකිරෙන මනාකොට දුක් ශේ කරන්නා වූ ප්‍රඥාව. එතකොට එහෙනම් මේ අනිත්‍ය කියන එක මොකද්ද? ඔව්, ඒ අනිත්‍ය පිළිබඳ ප්‍රඥාව කියන්නේ මොකද? අනිත්‍යයන් මේ මනාකොට දකිනවා නම් එයා දුකක් දකිනවා. අනිත්‍ය මනාකොට දකිනවා නම් දුකක් දකිනවා, අනාත්මයක් දකිනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය දකින්නේ නැත්නම් එයා දුක දකින්නේ නැහැ. අනිත්‍ය දකින්නේ නැත්නම් එයා අනාත්මය දකින්නේ නැහැ. ඇයි මේ වෙනස් වීම මත තමයි, ඇතිවීම නැතිවීම මත තමයි දුක තියෙන්නේ. ඇතිවීම නැතිවීම මත තමයි තමාගේ වශයෙන් පවත්වා ගන්නට බැරි ස්වභාවය තියෙන්නේ. එහෙනම් යා අනිත්‍ය තුල දුකක් දකිනවා, අනාත්මයක් දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ සංඤ්ඤී. අනිත්‍ය දේ කෙරෙහි දුක හඳුන් දකිනවා, හඳුනා ගන්නවා. දුක්ඛී අනත් සංඤ්ඤී. දුක්ඛ දේ කෙරෙහි තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව දකිනවා. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් දුකක් තියෙන්න විදිහක් නැහැ නේ. ඇයි Tamanට ඕන ඕන හැටියට ඔක්කොම දැන් සෙට් කරලා ගන්න පුළුවන් නේ? එහෙම බෑනේ. අන්නේ නිසා අනිත්‍ය පිළිබඳ අවබෝධයමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව කියන කෙනා එතකොට යම් කිසි දෙයක් කෙරෙහි කලකිරෙනවා නම් කලකිරෙන්නේ අවබෝධයමයි. ඒක මේ ගිරව වගේ කලකිරෙන්නේ නැහැ. ගිරව වගේ කලකිරෙන්නේ නැහැ කියන්නේ ඔන්න එක්කෙනෙක් කියන මට කලකිරිලා ඉන්නේ පාඩම් කරන අනිත් එක්කෙනා ඒක. එයත් කියන මටත් කලකිරිලා ඉන්නේ. අනිත් එක්කෙනා කියන ඒකත් පාඩමින් මටත් කලකිරිලා ඉන්නේ. කලකිරිලා කරකෙල කරලිකිල්ල කියන බැලුවර පස්සේ අර අර කියාපු එක්කෙනා විතරයි කලකිරිලා තියෙන්නේ. ඉස්සෙල්ලා කියාපු එක්කෙනා විතරයි. අනිත් එක්කම කලකිරිලා තියෙන මොකෙන්ද? කටපාඩමින්. මේකේ මේ කියන්නේ එක නෙමෙයි. ඔව්, උද්‍යත්ත ගාමිනී. ඇතිවීම නැතිවීම, හට ගැනීම වෙනස් වීම, මේ අනිත්‍යතාවය නුවණින් තේරුම් ගත්තු බව තමයි ප්‍රඥාව. අන්නේ ප්‍රඥා සම්පන්න බව මොකද්ද? නාථ කරන ධර්මයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මහණින් දැන් ඉතින් සනාථා විහෙරත මොකද්ද කියන්නේ? පිළිසරණ ඇතුව ඉන්න දැන් ඉතින් පිළිසරණ ඇතුව ඉන්න මා අනාථා අනාථය වගේ ඉන්න එපා. දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. මහණෙනි අනාථ වුණොත් අනාථ වෙච්ච එකිනා දුකින් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේකෝ භික්ඛවේ දස නාථකරණා ධම්මා. මහණෙනි මේවා තමයි
අවු පිළිසරණ ඇති කරන්නා වූ නාත කරන ධර්ම දහය. බලන්න මේ ධර්ම දහයම අපි මලාට පස්සේද දියුණු කරන්න තියෙන්නේ මේ ජීවිතයේදීද? දැක්කන්නේ මේ දේශනා එකක් එකක් පාසා පැහැදිලිව පේනවා මේ නාත කරන නැති අනාත විචයගේ බණ ඇසීමෙන් වෙච්ච අරුබුදේ මේ තියෙන රටේ. අනාත විචයගේ බණ ඇසීම, අනාත විචයගේ පොත් කියවීම මිසක් මේ සනාත වීමක් නොලැබීමේ ශාපය උදා වෙලා තින්නේ නිසා. ඒ නිසා අපට වමනා කරන්න මොකද්ද? මේ නාත කරන ධර්මයන්ගෙන් යුක්ත වීමමයි. මේ නාත් දැන් බලන්න මේ නාත කරන ධර්මයන් එකක් එකක් පාසා නුවණින් විමසා බලන්න හොඳ නිවනට සුදුස්සෙක් කරන්නේ නැද්ද මෙයාව? මෙයා නිවන් දකින්න සුදුස්සෙක් වෙනවා. ඇයි ඒ? හිරියොත දෙකින් යුතු මනා සිල්වතෙක්. පළවෙනි පිළිසරණ. ඊළඟට බුද්ධ දේශනා පිළිබඳ නිවැරදි දැනුම, බෞද්ධ භාවය. දෙවෙනි පිළිසරණ. කලන මිතුරන් ඇසුරු කරන බව. තුන්වෙනි පිළිසරණ. අවවාදයෙහි අනුශාසනාවෙහි පැදකුණු කොට පිළිගන්නා සුවච බව. හතරවෙනි පිළිසරණ. සබ්‍රමචාරින් වහන්සේලාගේ කුදුමහත් කටයුතු වලදී ඔව් දක්ෂව මැදිහත් වීම පස්වෙනි පිළිසරණ. ඔව් ධර්මයට තමා කැමැතිව ධර්මය අනුන්ට දේශනා කරන්න කැමැතිව ගැඹුරු ධර්මයෙහි ගැඹුරු විනයෙහි උදාර ප්‍රමුදිත බවින් යුතුය වීම හයවෙනි පිළිසරණ. අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් උපදවා ගැනීම පිණිසත් නිරතුරුවම පවත්වන ලද වීරිය ඇති බව හත්වෙනි පිළිසරණ. ඊළඟට අව ලද දෙයින් සතුට වීම, චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස බෙහෙත් යන මේවා කෙරෙහි ලද දෙයින් සතුට වීම අටවෙනි පිළිසරණ. මනා සිහිනුවණින් යුතු වීම නවවෙනි පිළිසරණ. ඊළඟට දහය අව අනිත්‍ය අවබෝධයේ ඇති බව නම් වූ ප්‍රඥාවෙන් යුක්ත වීම දහවන පිළිසරණයි. මෙන්න මේ සරණ, මේ පිළිසරණ බලන්න අපිට බුදුරජාණන් වහන්සේගෙන් විනා වෙන කාගෙන් ලබන්නද? කවුරුනම් අපිට මෙහෙම ධර්මයක් කියා දෙවිද? කවදානම් අහන්නද බුදුරජාණන් වහන්සේ මේව නෝදාලසේක් නම්? බලන්න මේකෙන් බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලි ලෙස අපට මේ නාත කරන ධර්මයන් උගන්වා වදාරනවාද. ඉතින් ඒ නිසා මේ පින්වත් සීලු දෙනාටම මේ උතුම් නාත කරන දස නාත කරන ධර්මයන් තම තමන්ගේ ජීවිත තුල දියුණු කරගෙන අනාත නොවි සනාතව මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා කර ගනිත්වා. සාදු සාදු සා